ට අසා ධ්‍යයි ඇහැරන්න විසි පෙන සඳුතා පස්වරුතකට කොළබට රොක්වෙන්න සජබ මේ වනගහනය වැඩිකිරීම කියන එක ලෝක ඉස්සරහට හොඳ ට්‍රෙන්න්්ඩ එකක් වෙනුවද රට සංවර්ධනය කරනකොට ඉගැන ටරි සම්බට් නැතම් වෙනත් සංවර්ධන දර්ශක වලින් අපිස්සර හට යන්න. කොස්ථාරිකාවගේ රට ගත්තොත් හෙම අනුවදශ්‍යකේද මේ ගොු තේරුම්ගන්නවා වනන්තර කෙලා කියැන්නේ ගොල්ලන් තින ප්‍රධාන සම්පතාක හිද වනන්ත සංගක්ෂණය ක යුතු කියල ඔුන් නොල් ගොල්න්ගේ ඩිෆිස් බජ්ටක් නැත ආරක්ෂ වියදම් සම්පූර්ණයෙන්ම වගේ වනන්තර සංගරක්ෂණයට ය මු කගන්න පිගත්ොත් භූතානය රක් යට හත්ත. හැත්ත දෙක වගේ වනවරනය තියන රටක් කාබ නගටව මෙමැත්තං කාබන් විමෝචෂනයට වඩවුම් බනුරාගැීම හැකයාවැඩි ඔවු රිසර සංගක්ෂණය කියන එක ූලිකකාරයක් බවට පත්රෙන තියෙනවා අපි ගත්තුත් අපි කලාපේ දියුණු රටවල් ලංකාවේ ප්‍රමාණයට සාපේක්ෂව සමාන රටව ගත්තුත් අපි ත්තුත් වියට්නාේ වගේ රටක් වියට්නාමේ වනවරණය පවා ලංකාවට වඩ ගොඩක් වැඩ. අපි ගත්තුත් ජපානය ජපනනි වනාවරණය ලංකාවට ඩිය වැඩි. එතකොට සංවර්ධනයයි වනාවරණයි කියන එක පැහැදිලිමම තුලනය කර ගත හැකි සහ වනාබරය ආරක්ෂා කිරමතුලින් සංවර්ධනය කරා ගමන් කළ හැකි කියෙනෙකට හොඳ මුදාහරණය. නිසාවෙන් වනාන්තර ප්‍රමාණය ලංකාවේ දැනට අපි උපකල්පනයයක් කරොත් සියයට විසි නමයක් තියෙනවා කියලා. ඒකත් ප්‍රමාණවත් නෑ කියෙනක තමයි අපේ අදහස. මොකද ලංකාව ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලසුම් දෙපර්තමේතුව ක ෙක් තිෙනවා එල්ලුPDඩ. එුPDඩ එක කේෙනවා ලංකාව සීට හැට දෙකක් සියලු භූමිවලින් ක්‍රෂිකාර්මික භූ බවට පත්වෙලා තිනෙන එතකොට සීට හැටැක් තින ක්‍රිෂකාර්මික භූමිලින් අපිදන්න ලංකා ලදායිතාාවේ ඉතාමවමයි පෙරස්ව නුහානිිය සහ පසු අස්සු ු හානීතා අධිකයි ඒ නිසාවෙන් වනන්තර සංග්‍රක්ෂණය වනන්තර නැවතවතාවක් ඔය කියන වගාවන්ට හෝ දේවල්වලට ගැනීමේ අවශතාවක් නෑ වනන්තර් තුළින් දැන් ලංකාව අද අපි නාර්ථි තත්ත්යත්තක් අපි කතා කරනවා ලංකාව සංචාරක කර්මාන්තය දියුණු කරන්න වශ්‍යය කිය ලංකාව සංචරකමාන්තය පදනවෙලා තියෙනෙ මොක් නිසාද අපිට තිෙනවා ස්භාවික ජා ලෝක උරුම දෙකක් සිංහරාජය නකස් අපිට තියෙනවා ඒ වගේම විශාල වනනාන්තර ප්‍රමාණයක් හැයි ඉතාම විශා පරිසර සම්පත්්‍රමාණය ලංකාවේ සංචාර කර්මාන්තය පදනම් වෙන. හැබැයි ලංකාවේ සංචාරක අමාත්‍යවරයා ලියන ලියවුමා නකල් සංරක්ෂිත ප්‍රදේශයේ තියන අක්කරෙසි හැත්තපාකට ආසන්න ප්‍රමාණයක්. යම් කිසි සංචාරක ව්‍යාපෘතියක නිදහස් කරන්න කියලා. දෙවනි එක වර්තමාන්‍යය මෑතකාලිය මෑතකම පත්වුණු වනසංග්‍රක්ෂණ සහ වනජීවි අමාත්‍යවරිය ජනවවාරිමා විසතුන්ඇනිදා ඉදිරිපත් කරන ැිණටත් පත්්‍රරිකා මේක මුණද කතා කරන්නේ රක්ෂත රක්ෂ නොවන නන්ත. ඇතුළේ යම්කිසි කෙනෙක් ඉඩමකට අයිතියක් කියනවනං ඒ අයිති ඔවුන්ට ලබාදීම සඳහා වන ක්‍රමෝේදයක් ඉඩම් ික් හදන්න කෙලා ඒ තරක්න මේ මං පෙන්න්න ඉටපු ඩම් කොමසාරරි ෙන්නරාල්තුමිය දස් විස්සේ දිීපත් කරනවා අතව මේ වගේම වනන්ත්‍ර ඉඩන් රජේඩන් අල්ලගෙන ඉන්න මිනිසුන්ට මේවා නිදහස් කරන්න ගැසට පතර මේ ගැට පත්‍රේ තවම මංහිතන්නේ ඒවා කාණ්ඩුව පලවෙෙන වතාවට නිවස් කරපු ගැසට එක එඇතකොට මේට දැඩ විරෝධයක් අපිටඇවිල අපේ දෙදස් පහලව කියනම ලංකා වනාවරණසිීරතු නකින් වැඩි කරන ඒගේම හෙක්ටාර ලක්ෂ දෙක එකින් බො ක් කියල හෙක්ටියාර ලක්ෂ දෙගක් වන වගරන කියලා. අද දස් පහල වන්න ද විසිතුන වෙනකට ආසන වශයනෞරදුව අට ගිහිල යෙන අපි තවුරුදු ආසන වශය තියෙනවා හක විදරකාලයක් අපි කොහෙ දින්න මේ හක්ටියාර ලක්ෂ දෙක වගාරන යන. අපේ වනන්තර සියටතුනකින් වැඩිකිරීම අපිොහදන්න ි දන්නවා රිකෝණ මඩු පුරක්ෂිතය අපිදන්නවා එතකොට කතරගම බුදතල්‍රද විශේෂෙන්ම කුමන ලාහුගල කියන වනන් වන වනජීවි දෙපාර්තමේන්තුවේ ප්‍රේර ක ලා ං ගක් ාර් ේතු. දේශ ැබලික්තවත්ය ගම රක්ෂයේ, අක්කර පනස් දාහත්. පස්දහක් විනාශවල න අක විසි පන්දහක් වන සංග්‍රක්ෂණ පර්මේතුව ්‍රෂිකාම කටයුතුට නිහස්කරු අපේ පද නම ඒකත්වැරදි මොකද ගොල්යෝ න්න ආසන වය දස් පන්ය ගොවි දහස් පන්සයක ජේ ඩ ක් නති අට ය අකර තුන්දහක් අපි උු පදහක් කියල අකර විසි පන්දහ තු මන අත ල ෙච් දේ ම කිය ග කිය කිය ේ නමුත් ම කියන අක පන දහ නිදහ ක්ෂ ්‍රදේශවල තනක විතර එතකොට එක විසි පන්දහක් වන සංගක්ෂණ පර්මේතු ආරක්ෂ කරන ැඩ ත්සාහ ෙලා න්න. ම ද මුදාවත එක් වන වග කරන තා හොද වල්ටග වන ං ක් පාත්මේ වගේ ප්‍රදේශව කරන හැබැයි රටේ වනන්තර අප ක්මනින් නිදහස් කිර මුදාහැරි මොර දහ කන්ද වගේ ව්‍යාපෘතිවලට අංක්කර දස දහස් ගනක් යාන්නොය වගේ ව්‍යපෘතිවලට ම හළමල්වත්ව ව්‍යපතියට ි ම ැවල් හරි ගි නිල් වා ව්‍යප්‍රතිාවත් සිංහරාජාවට වනන්තර මේවා දැඩිලෙස යනෙවුණන ඒ නිසාාවෙන් අපි කියන්නේ අපි සියට තුනකින් වනන්තර වැඩි කරනවාකි ව්ුවට ්‍යයාර ලක්ෂ දෙකක් වන වග කරනවාකි ව්ුවට අපි सुන්දර කතාකිව්ට රටක් වි. වනසංරක්ෂණයෙන් අපිට තියෙන වනන්ත්‍ර ප්‍රමාණ ඉතාම අවම ප්‍රමාණයක් වෙලා තියෙත්දි අපේ සංචාරක කර්මාන්තය ප්‍රධානාකර්ශණය ලංකාය වනන්තර සහ වනජීවින් වෙදදිඒ ආරක්ෂා කරන්න හෝ ඒකෙන් නිසි ආර්ථික දායකත්වයක් රටට ලබාගන්න මම කතා කරන්නේ ඇන්නේ නෑ සංකල්පයක්ත් තියෙනවා ඩෙට ෆෝනේ් ස්වප් කියලා එකගන්නේ අපිට පුළුවන් අපේ නෑටික කපාහරින් අපේ වනන්තර වල තියන හාබ නුරාගැනීම හැකියාවගේ හැකියාවන් පාවිච්චි කරලා එතකොට අපි අපි හිතනවා අපිට පුළුවන් අපින්න ඉන්න ැරිමුත් යම්මටමකට හැබැයි ඒක සූක්ෂමවකරා නොනි දෙයක් හරි ලෙස් හරිවිදියටකරොත් අපේ නාන්තර ගැටලුවටත් විසන්ඳන්න දායක කරගන්න.